ඔබ විශ්වෂය පත් කාටක් කලින් රටට කියෙන ස්වාධීන රූපායිනි රාප්‍රී නමය යිතිහ ප්‍රධානපු අතිකාශයත් සමඟයි අදයකරවෙන්නේ. දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි දැනවධනය. රුපියල් දහසේ පතුකම්කරු වැටුප ගැසටටුවෙන්ම වැැදිහත් වනාට අගමැතිට පැසසුම්. අංගලගේ පාවාදීම රටට විනාශයක් වී ඇතැයි ඇමති කෙහිලියකින් චෝදනා. සංචාරක කර්මාන්තයෙන් මේ වසර තුළ ඇමරිකා ඩොලර් බිලියනයක ආදායමක් ලබන්න ආණ්ඩුවෙන් සැලසුම්. කොරුණා මරණ ලැස්තුවට අදත් නවයක් එෙක්වෙයි. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් කරන්න කියලා කාලයක් පිස්සීම වතුකම්කරුවන් ඉල්ලීම් කලාා. විස්තුම් ලැබුණේ නැති වනාම වැඩවර්ජනවල පවා නිර්තපුනාා. ඒ ඉල්ති වලට වර්ජනවලට අද ස්තර පිළිතුරක් ලැබිලා තියෙනවා. ඒ තමයි වතුකම්කරු දෛනිික වැටුප, රුපියල් දහසකින් ඉහළ නංවන ගැසට නිවේදනය සතියකින් නිකුත් කරනව කියලා කම්කරු ඇමති නිවන් සිරිපාලද සිිල්වා මහත්මයා ස්තේර පො දුවක්දීලා තියෙන නිසා. මේ වසරේ අයවැේ ලකනීෙන් පොරොන්දු වූපරිදි වතුකම්කරුවන්ගේ දෛනිික වැටපු, රුපියල් දහස දක්වා වැඩිකිරීමට අනුමැතිය හිමි වුණ. පරිිපාලක සභාව සමඟ වතුකම්කර ෘර්තය සමැතිහා වතු හාම්පුතුන්ගේ සංගේ අද සාකච්ඡාවක් පැත්වූ බා. ඒ කම්කරු අමත්්‍යෑශති. තුම්කර වැටුප එලගීම සහ පැති චන්දවිසීමේදී ඇවැල සමගම් ෘති සමති සමගක්ව චන්දේ ප්‍රකශ කිරීම විශෂත්වයා කම්කරුවන් සහ රපල් නමසේක මූි වැටපක් දිීම නාවක් ලෙස රුපියල් සියක් ලබාදීමට ඒද අනවති හිමි වා රපියල් දහසක දෛනිික වැටුප යාර්තයක් නොන පවට විපක්ෂය සහ වෙනත් පර්ශව නැගූ චෝදනා ඉවතලමින් කම්කරු ජනතාවට හිම වැටුපු ලබාදීමට හැකිවන පවයි. අමත්‍යය නිමල් රිපාලද සිල් මතාස හන් කල මගේ බලාපොරොත් වූනේ පෙර පරිදිීම. සාමූහික ගිවුමක් සඳහා මේද පාර්ශ්වය යොමු කරලා ඒතුළින් පළදායි ඉතාාවත් වර්ධනය කරමින් කම්කරු අයිතිවාසිකමු රුවකින පසුබිමක් මත මේ ප්‍රශ්ටේ විසඳීමට. නමුත් මේ සඳහා එකගතාවයකට පැමිණීමට දෙපර්ශවයට හැකි වනේ නෑ. මාකල්පනා කරා මේ සඳාවෙනත් කමවේදයක් පාවිච්ච කලීපියකේ. කම්කරු අමාත්‍යවරයා වශයෙන් මාවත පැවර ඇති බල තලා අන්ුව සතියක් ඇතුළසති. තීරණය ගැසත් කරලා එයට නීති අනුකූල භවයක් ලබාදීලා ෘපියල් දාහ වැටුප යථාර්ථයක් නෝන බවට විපක්ෂයෙන් සහ සින් ගෙනෙන්නද සියලු දුහුමත ඉවත් කරමින් කම්කරු ජනතාවට. ඇයවැයි ඒඛනේ පොන්දූ පරිදි එම මුදල ලබාදීමට කටයුතු කරන බව කාච කරල කැමති. මෙ අතර වතුකම්කරු වැටුප අනුමතවීම ගැන ලංකාම්කරු කොන්ග්‍රෙසේ මැති ඇමතරුන් අග්‍රාමාත්තවරයා වෙත ස්තුූතිය පල කලා. එම කොන්ග්‍රේසේ සභාපති රාජ්‍යාමාත්‍ය ජීවන් ොන්ඩමන් උප සභාති සෙදල් ොන්ම පාලිමින්තුන්ත්‍රේ එම් රේශෂණ යන මහතරුන් විජ්‍ය්‍රාම නිල නිවසට පැමි අග්‍රාමාත්තවයා මුණ ගැසු. යා ලෝකේටම ඉතුරවෙලාතියන දුරර්ල්ලබම ගහක් මේ දවසල පුවත් මවන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එවැින් වටක නෙමේ අපිරටේ ගම් පහ. මේ ගහ ගැන අපි අපේ ප්‍රෝත්ති වෙනෙනුත් කිව්වා. එවගේම අටපට්ටමෙනුත් කිව්වා. එනි සම ඒ කෙරෙහි රටේම අවධානය ජොම වෙලා තියෙනවා. ඕචරි අධවේගේ මාර්ගය නිසා මේ ගහ කපන්නවෙයි කියලා තමයි වාර්තාාවනේ. හැබැයි පරිසරයටත් මේ වගේ දුර්ලබදේවලටත් ආදරය කරණ අය මේ ගස වෙනුවෙන් ඉදිරිපත්වනා. ඒකම අද පරිසර ඇමති මහින්ද අමරීරමහත්මයත් පැහැදිලිවමකිව්වා ලෝකේ ඉතිරිවෙලා තියෙන මේ දුර්ලබ එකමශාකය මොන විදියකින්වත් විනාශවෙන්න ඉඩතියන්න නෑ කියලා. ලෝකයේ අති දුරල භශායක් වන ක්‍රෘෝඩියයාසලනනිකානම් ශාකය මධ්‍යම අධගේ මාර්ගීති කරන බහමියේ පිටඇති බැවින් ඒවත් කිරීමට සැසුම් කරුණා මේ සම්න්ධෙන් ස්වාදනරූපහන ප්‍රවෘතිස්තහටපට මඩස්ථාන තුලින් ප්‍රමේෙන්මට අනවරණ කෙරුණා අදා ස්ථානයට ඒ දින ද වනක්ෂ ාතමන්තු ව නිඳහන් පැමණි අතර එම ස්ථාන නිරක්ෂණකිරීම අනතුරුව කස් ඉවත්කිරීම ාවකාලිකව තහ නම් කරුණා. මෙය අතර ගාල රුමස්සල ප්‍රදේශයේ මධ්‍ය පරිසර අධිකාරයට අයත් ස්භාකත පරිසර අධ්‍යාපන මධ්‍යස්ථානයේ නිීක්ෂණ චරිකකාකට එක්කමින් අමාත්‍ය මහින්ද අමරවිරමහතා අදාල ශාක්‍ය සම්බන්ධයෙන් මෙලෙස දහස් පල කලා. ඊය දින මේ පිළිබඳව යම්මතයක් ග්‍යාමේ ගහ ඉවත්කිරීමේ සූදාන මක්තිබෙන බව බලාපරොත් වනවා මේ. ගස තිරිවෙද්දි වෙනත්තිකල්ප ක්‍රමයක් තියෙනවාද ගෙන පලිබඳ පලවෙනිට අපි අවදාානයමු කරන එසේ නොහැකිනම් මේ ගහ වෙනත් ස්ථානයක රෝපණය කරන්න බලාපොරත්තු වෙන. සමහාර චෝදනා සම්පූන අත්්‍ය ෂම සමාජ මාධ්‍ය ජාලාවල ගොඩාක් අසත්‍ය ප්‍රෘති පකාශ වෙන රජයේ බලාපොරොත්තු වෙන සියලද ේ රතුල නි්පානය කරන්න තකොට ම් ගස් ප්‍රමාණයක්කි වවත් වෙනවා වනන් එම ගස් ප්‍රමාණයට වැි ප්‍රමාණයක් ර තු රෝපන කිර වැ පිල්ත් අප අමාත්‍යන් වි ආම් කල. හිටපු ඇමැති මංකල සමරවිර මහතා කළ පාවාතිීම හිතුවන්, ශ්‍රීලාංකාවපට දිගත් දිගටම චෝතනා එල්ලවන බව අමාත්‍යය කෙහලි නමු කල මහතා ප්‍රකාශ කළලා. එම චෝතනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවාසිදුකිරීමට සූදානම් බවයි, අමත්‍යවරයා කොළඹ පැවති මාතිය හමෝකදී ප්‍රකාශ් කළයේ. ංගල සමරීද විදේශයඇමතිවරයා මේ රටේ ලෝක පලවිනි මතාවට ගහිල්ල මරිකාවත්තක්ක සමනුග්‍රා අදක්කෙන් පහුගේ කාලයේ සිදුුවච් සිදුවී මල්ට හමුදාව පාවාදීල රටම පවාදනු තාමත්ම මුණුස්සක්‍රියක් කරල්ගේ ප්‍රතිපලයක් හැටියට යඳිට මේ වද ගරග යන්න වෙලාති. ඒකසේ වෙතත් දස් දාහනමයෝ හටේ තිබ මාන හිමකම් කොමසේ ඒ අවස්ථාවේද හිිය විදේශමතිවරය තිෙලක් මාර පන මහත්මය පහැදිලිවි දන්කව මේ රුසිහල්ල වස්තාවට පටහැී කියලා සතුට ඩු තමන්ගේ සගේක කර. රැද නිවැරදි කරන්න යමුත්සාහයක් ඇතුම එදා ලබලදන් ඒ ගේ මතම දිනශ්කුණනවාදන ඇත්තුම පල නි පේ සාාවරය රැකගෙන කටයුතු කරනාතරතු. අභ්‍යන්තර විිභාගයක් තැබල කාටහරයිය සාධරනයයක් පෙලාතියන ය නිවැරදි කිරීමට කටයුතුක. සංචර්කකාරමාතය නගා සිටුවන්න රජය මේ වන විටත් විධ වැඩසහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙ වසර තුළ ඇමරිකාඩොල බිලියනයක ආදායමක් සංචාර්ක කාර්මාන්තයෙන් ලබාගැනීම සඳහා සැලසුම් සකස් කරන්න කියලා ආර්ථික පුරන්ජී වනහා දරිවතාව තුරන් කිරීම සඳහා වන ජලාාතිපති කාර්සාධක බලකායේ සභහපති බැසල් රාජපක්ෂමහතා අද උපදෙස් ලබාතුන්නා. ංච ශතत्रය सංවර් ने පිළබनेසා 4වක් ැසිල් राජපක්ෂමහතාගේ ප්‍රධනත්වෙන් अරली ග න්ර ी පැවත්තුना. ජතික ආර්ථක ගොඩනැගවීමම සදාහ ප්‍රනෑන ශේත්‍රය නපෙන මුදල් පමණක් ප්‍රමාණවත් නොවල බව ඒමහතා මෙහිදී පෙන්වා දුන්න COID-19 වසේ පැතිරයාමත් සමග නවසාමාන්‍ය තත්වය අයටතේ. රටවල් බොහොමයක් සංචාර කව්‍යාපරය පවර්තනය කිරීමේ තරගේක නිරතව සිටිනවා. සංචරය සඳහා රක්ෂිත සහ සුදුසු රටවල් අතර. සංචාරකැන්ගේ පළමු තෝර ැනම් රටවල් දහය තුළ ශ්‍රලංකාව සිටින බවයි බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ. ම ත්වර්තයරගැනීම සඳහා නවස සැලසුම් ක්‍රියාත්මක කන ලෙසේ එමහතා සංචාරක සංවර්ධන අධිකාරියට උපදිස්තුන්නා ගම සමඟ පිළිසඳරක්තුලින් වැඩසමඟ යළිගමට වැඩසටනසේ ගමී ආර්ථකය ශක්තිමත් කරෙනවා. සෑම ගමකටම සංචාර්ක ව්‍යාපාරය තුළින් මුදල් ගලායාමේ ක්‍රමවදයක් සකස්කන බවද බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියා. අමාත්‍ය ප්‍රසන රනතුන්ගහ ඩීවිචානක සුදර්ශන ප්‍රාධපලයන රජමතවරන්ද මෙමසාකචාවට සහබා කියවුණා. අවතාහනම කළබනා කරය කර ගැනිමින් සංචාර්ක ශෂේත්‍රය නැගවීමට රජය කට යුතු ඇති බව, රජ මාතය සුසල් ප්‍රේම් ජයත් මහතා පවසට පා. ශ්‍ර ලංකා පොදජන පෙරමුණණ සංවිධාන කළ මාතය හමුවටෙක්වමින් එමහතා මෙ බව කිය අස්සිටයා. ගුවන් ොට ප ැම් ෝදරට සමගම් වල ග න් ං කි විදේශ ත් ය දේ ො යම් ්‍රමාණයකින් ට චාරක ොරත් ේ හෝටලෙ ලා ගදරන. හැබයි වදාානම අවම කර ව සක්. අද අසරන දත්වර පත්තුලාති. ඇස්ට්‍රාස්සේනකා එන්නට අද දවසේදී පන්දහස් නමසය අසූ නමතෙනෙකුට ලබා තිෙද්දී එන්නට ලබාදුන් සම්පූර්ණ සංඛ්‍යාව එක් ලක්ෂ හැට හත්දහස් හත්සේ හැට දෙක දක්වා එහලකොස්ට පෙනවා. කොරුණා ආසාධිතයේ නවදිනකුමියයදී මරණ ලස්තුූතුන් සය හැට පහදක්වා ඉහළගයා. ො- ආසාධයන් පන්ේ හතර දෙෙකු අද දින අලු ැ හදන න ල් දින පෑලියකො මත්සේ වෙලඳ පොල සංක ොර ්‍ර තියන් යි ො-19රීම වැලැක්වීමේ ජාතික ක්‍රියන් විත මධ්‍යස්ථානයේ සඳහන් කළේ. ෙරටින් වාර්තාව වන සමස්ත කරුණ ආසාධ්‍යයන් සං්‍යාව හැට නවදහස අටස ස හටක අන්දහස්තුන්සේ හට පස්සනෙකු රහල්වල ප්‍රතිකාරලබනවා. අද දින හත්සේ හතලි දෙනකු සේලබී මත් සමඟ ූර්ණසුව ලබු සමස්ත සංඛ්‍යාව හැට හතර දහස් එකසිේ හතලිස එකක් දක්වා ඉහලකයා. ො සාධයන් අවදෙකු මයාමත් සමඟ අරනං්‍යාවද තුන්ේ හට පහදක්වා ඉහලක කිය කොළඹ හලු ප්‍රදේශ පදංචා න ප හැරිදිද පරිම පුදගලෙකු විවස දමියක අනවාාදපුර පදිංචි හැටයි කැවරිදි කාන්තාවක, හෝමාකම මූලිකර හලේ දැඩසත්කාරඒගේ ප්‍රතිකා ලබමින්ංසට දමිය කුස්ති වෙනවා කුුණෑගල පදිංචි පනස් හැරදි පිරම පුදගලෙකුමියකගේ හෝමක මුලිකරෝහේද ිගම ප්‍රදශ පදිච හත්ත හැවිරිදි පිරිමි පුදගලෙකුද මේ කුස්ති ෙනා ොලඹ දොලහ ප්‍රදේශ පදිංචි හලිස් පස් හැරිදි කාතාව. දමියක නති. ೈ දිච හැ හැ රි කා තාවක ක් ක ්‍රදේ හ ිරි ද හ හැ පිම ල ම ්‍රදේශ හැ තු ැ පිරිම් ද ල ම ගේ ෙල් හ ්‍රති ලබමෙන් ටිය. යතර ට්‍රසෙ එකක් එනත ලබාදීම කටයුතු සාර්ථකව සිදු කරනවා කෙේ වෙතත් එන්නත සම්බන්ධයෙන් සමාජමාධ්‍ය අසත්්‍යය ප්‍රචාර ගෙනයන බව අද පැවැති විශෂ මාධ්‍ය හමුවේද විශිෂක්ඥ වෛද්‍ය ආනන්ද විජිවික්‍ර මහතා ප්‍රකාශ කලා එන්නට නිසා. रोගේ පැතිරීමත් සහන ප්‍රමාණ එක අඩුවීමක් रो ය किसी ආකාරය की ने रोගේ වැලඳු टේ रोගගේ බරපතलවීම අවධානමටේ තාමත්ම හඳ තත්तයක්මොක सමාජ මාධ්‍යජලවලින්මන්නफिල්පද विවිධ बොරු ප්‍රචාර මतिමතාන්තර ක්‍රියාත් सමහ या हुआ ඇ ම මේ වැक्सिने එක इससे ළම ගත්ते කියලාमाං हित्वा මේ क තාව තුල ශසයක් ඇති කළ යුතු වෙනවා වගේ මේ සधा जाති කවश ियाම අधिकारරෙන් අපත්ක पෂ ෂක් ම මත් साමාज के इතින් අපි මේ පිළිබධ සියලු විශ්लेෂने කරල තමයි क् නුවමත කරें ති ම දන්න මේ ाइ හේතු ක් ने කියයි. මේ මොහොතේදී අපිට වාර්තා වෙනවා මේ එන්නත් දීම අඩු කරලා කියලා. ඇත්තටරසයම අඩුවමක් නෙවෙයි මේ මොහත වෙනවිට අවශ්‍ය කරන එන්නත ලබාගැනීමට ඉදිරිපත්වන බොහෝ දෙනිකුට මේ වෙනකොට එන්නත් ලබාදීලායි තියෙන්නේ. ඉතිරි අය අදදිනේ බොහෝ වෙලාවට ඉතුර සිරිදනාමත් ලබ ගනීමී. ඒ අවස්ථාවේදී කාලයක්ත් එක්ක. මේ අඩු සංඛ්‍යාවක් තමා එන්නත් ලබාගෙන තියෙන්නේ. එසේ නැතුව රජයමගින් හෝත් අවර්්‍යසය මගින් එන්නත් දෙන සංඛ්‍යාවේ අඩුකිරීමක් මොහොේ සිද. රලාල හිට උදේස ොව සිට වල් දොහක් පාර්ලිමිතු පරිස් ්‍රේද, CR රිික්ෂණ සිදු රීමට කටයුතු ඇති ැවින් එ සසඳහ පාර්ිතු වන්ත්‍රවරුන්ට සහාග වන ලෙසට වෙේත්‍රාරී නරන්ද්‍ර ප්‍රනාාන්දු මහතා දැනුන්තෙනවා. ම්‍යතර කොරුණා ආසාධිත වූ අමාත්‍යේ පවිත්‍ර වන්නේරචි මත්මේ හිටපු කතානායික වවිචබූ ලොක බන්ඩ මහතා ජාතික බෝවන රෝගවිද්‍යායිතන දැඩිසත්කාර ඒක මෙවන් විටත් ප්‍රතිකාරලබනවා. ්‍යතර අම්පාර පහළ ලන්ද සිවිල් ආරක්ෂක බලකා කඳුරේ තිස් පස් දෙනකුට කොර ආසාධනීවඇති බවට හඳදුනා ැනුක්. එ සමගම එම කඳුරේ සියලු නිලදහරින් දෙරෝ දහයිනයටටයුම් කරතිබෙනවා. ව්‍යිය ගොඩ උඩුගම්පිල පැවැති විවාහඋත්සවේ ආසාධතයන්ගේ සංඛාව, එකසිිය තිස්සෙක දක්වා ඉහ ගොස්තිබෙනවා. පසුගේ විසිහයිවෙද පැවැති, විවාහ උත්සවේට සහභහකිබූ අන්පුල ප්‍රදේශ පවුල් හතළි සතරක් දෙරෝ දහයිනටයුම් කෙරුණා පසුව කළ පිසිCR පරීක්ෂණ වලදී මෙමා සාධතයන් හඳුනා කැනුණේ න් යිල්න්්ෙම මහවි්‍යයාලේ කොළහාවසරයක් දෙහපන ලබන සිසුන් තුන්දනකොට කොරනා ආසාධනීත්ති වෙනවා. මීට පෙර එම පාසලේ කොරන ආසාධිතව සිටි සිසුන්ගේ ආශ්‍රතයන් ලෙස මෙම සිසුන් තුන් දෙෙන හඳුනා කැනීමෙන් පසු ස්වයන් නිරෝධදහහිනීයට යමු කරතිබුණා. ගම්පහපොදු වෙළඳද සංකිීරනේ තවත් වෙළඳන් විසි අට දෙනකුට කොරෝුණා ආසාධිත බමට දහවරුවීමත් සමඟ අවට අතුර මාර්කකිහිපයක් තාවකාලික වසසාදැමුණ. ආසාධ්‍යයන් බිගිිය ප්‍රතිකාරමධ්‍යස්ථානීයටජයමු කරන. ොවි ආසාධිත ෑම පුදගලෙකුටම ගිලන් ඇදක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් තුළ ප්‍රතිකාර ලබාතින බව සල්කැමත්ත්‍යංශය පවසෙනවා යිනික වාසාධිතයන් හයිසියක්ත් අටසිත් අතර සංඛ්‍යාවක් වාර්තා වුවද ඔවුන්ට නිසි පරිදි ප්‍රතිකාර ලබාතිම සඳහා මධ්‍යස්ථාන පිහිටවා ඇති බවයි අමාත්‍යං ශෙපින් පාතයෙන්න්නේ. කරමාන්තයේ වර්த்தනය வின் மூූලඇතන සමග සාච්ச்சා කර, மூූ්‍ය පහසුකම් හා 9 පහස්කම් ලබාදීමට කටයතු කන්න බව, රාජ මාත ජ ിවාඩ කප്්‍රാල් ම තා පවසන . සිනමමාකවන් දේශපාල නියෝජිතයන් සහ නිලගහරෙන් පරිසක් දලමත්්‍යං ශේදයාද පැත්වූ සකච්චවේදී ේබව සඳහන් කරුණේ. අමත්්‍ය සරත් වීල සකර ග්‍රමත්්‍ය කාරිමන්ඩල ප්‍රධන යෝශීත රාජපක්ෂ චිත්‍රපට නි්පාදකවරුන් අධ්‍යක්ෂවරුන් සිනමාශාලාහිමියන් මෙන්ම මූල්්‍යයායතන නිලදහරින්ද මෙම සසාකච්ාවටෙක් පොන. සෙසු කර්මාන්තවලට ලබාද ඇති සේ හතරේ ෑයි පසුකම. චිත්‍රපටකමාන්තේටද ලබාදයුතු බවයි බොෝදනිෙකුගේ දහස වනේ. පසගේ මාසේද අග්‍රමාත්‍යමහින්දරාජික්ෂ මහසමඟ පැවැති සාකච්චවේදී ලබාදුන් උපදෙස්වලට අනුව මෙමසාකච්ඡාව පැත්වුණ. සිනමාශෂේත්‍රයේ ප්‍රවීයන් වන සොමරත්න දිසානායක උදේ කාන්තවරණ සූරිය ජක්සන් ඇන්තනී, රොහන් වැැලිවිට ඇතුළු පිරිසක්ද මෙමවස් තාවටෙක් වනා. මේ අවස්ථාවේදී කොවි වසංගතයක් එක්ක සහ ඉදිරි ගමන සඳහා සිනමාශේත්‍රය බලාපොරොත්තු වෙන්න දේවල් ගැන අපිසාකච්ඡක් කළ. එතනෙද්දී විශේෂයෙන් නාය පිළිබඳව නා ලබාදීමේ ක්‍රමවේදයන් පිළිබඳව. ඒ ලබාදීම හරහා මේ ශේත්‍රය නංවල් දීමේ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ච වනා. ඒ අයගේ ඒ යෝජනා සහ අදහස් පදදනම් කරගන. මඹ ඉදිරි කාලය තුළදී. අගමැත්තුමාගේ පොදේ සරගෙන බැංකුෂේත්‍රය සමඟත් සාකචාකිරීමට බලාපොරත්තුයව ඊට පස්සේ. අපි සියල්දදනාටම ඔබින ක්‍රමවේදයක් කරන්නට අපි බලාපොරත්තු වෙනවා. රපියන් ක්ෂ තිස් හතකමු දලක් සවද්‍යලෙස පරිහරණෙ කළ යි චෝතනා එල්ලවෙේ සිටින අමාතය මහින්දාරන්ද අලුත්කමගේ මහතා නිදොස්කොට නිදස් කරන්නේද නැතයන්න තීන්දව ලබන විසි පස් වනදා ප්‍රකාශ කන බව කොම මහදිකරණය අත තැනුම්දුන්නා. രാ ്്്്് സ . නු ත හි ම හ ක් ොර ො හ ර ද ැද ද නො න්න. හස් හරසර ඔක්ටෝම්බර් විසි එක් වනදා හබන්ත පා පරරිස් ්‍රේට අයතු ආකාරය ඇතුූ ව කියන සිද්හට අදාලව ඇමත මුදා හැර සිට, එක් ජාතික පක්ෂහිට පලමින්තු මන්ත්‍ර ැබි කරුණනායක සමගි ජනබලවේගේ පාලිමින්තු මන්ත්‍ර. අයත් පෙරහ නලින් බඩය මහතරන් ඇතුළ හදන නිදොස්කටන දහස කරනා. කොටුව ත්‍ර ්‍රියන්තලනගේ හත ියෝ කියල බාදන. හ හත වසරේද ර ප ැතුර තුරක්ම ක්ෂ කිීමද ඇවූ සසුන්කාර ත්ව සන්ද ලබම ලට අනුව වුන් අධිරනයට දිරිපත්කිරීමෙන් පසවායි ඇර්මත මුදා හැට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර හතරක් පිරීම නිමිත්තෙන් සවතෙස සුරැකි සිව් වසර යන තේමාවෙන් ආසන බලමහන්ඩ රැස්වීම් පැවැත් වෙනවා. விலாகா புதிජன பெருமே மக்கம் ஆசப ரීම ஆத்தைரோහි அුණவர் மහතාගේ ්‍රධயின் பன. ராஜ் ஆ மா சதில் பம , துජ பெருமே மතුக்கம் ச சனு චந்த්‍රப அධக்காம மருந்து எயීම எயாார். න හිමික කවුන්සල හිට ද වෙනකොට. අප විරද්ධ නොෙක් බලවේක දැන් එක්හ වන. NG ෝ කාරයෝ බලන අපට විුද්ධව දන් නොයකුත් බලවක හදන් මුපුත්ව නොයෙක් යෝජය වනවා. අපබේ කොඳද කලින්තර නායගේ ැටියට කලින් කතා කරන. කෙලින් වැඩරන. මගේ විරෝධාර රණවිරුවන්ට යම් මසාධර්රයයක් සිද්ධවරෙනවනක් ම ඒ වෙනුවෙන් ඔවුන්ට අසාධාරයක් නොවෙන්න වැඩරනවාකි. දේ. ක් දම් ලග ොයිව ල හිමික ොි මොක් ඩු ජන ලාගෙන න්න. ශ්ව ලංකා පපුදජන පරමනේ ්‍රක්වා ආසන තා සම්මල ො ල ද පෙර ද ප ලිම න් ට පාලිමන් මන්ත්‍රන ම නතු ග මත් පි ක්ව ටිය. ේ මගේ ගමට හ ජනත වෙනුවෙන් . බිලැ නමුත් අපේ ගර්ජනාධිපතුමා ගාමින් ගමනගි හිල්ලා ඒ ජනතාවගේ ප්‍රශ්න වලට ඉතාම සංගේයට වැහුන්කන්දීලා ඒ ප්‍රශ්නවලට ඒවල මි සඳදුු ලබාද දෙනවා . ර ැ ിල්్ සිට ර සාදනිය ර්ග නාවක් ගේ රි . විශිෂ්ට රංණනය අමතක නොවන මතකයන් ගොන්නක් රටට ඉතිරි කරලා වේදිකාව සිනම්මාව විතරක් නෙමේ ටෙලි තෙරයක්ත් ඔපවත් කරපු ප්‍රවීණ රංගනශයෙන් පෙනී මෙවරරි සමරසිංහ අතචිවිත රගමනලෙන් සඳහටම සමුගතා. මොරල්ල පොදු සුසානභූමේදී සෞෘද්ධ කලාකරුවන් වගේම රසිකයන් ගොන්නකට සමුදීලා ඇය අවසන් ගවන් කියයා. අලුත් දවසක් වේදිකානා්‍යෙන් රන්ගනයට අත්පොත් තැබූමවරී සමරසිංහ මහත්මිය. රන්කන්ද බ්‍රාක්මුණෝ හිතහොඳ අම්මන්ඩි ඇතළු වේදිකානාට්්‍ය තුන් සියකට පමණ රන්ගන දායකත්ත්වය ලබාදී තිබෙනවා. ඇයගේ සිනමා ආගමනයසිද වුණේ මෙරිංගුව චිත්‍රපටයෙන්. එරබදු මල් තුළින් තෙෙනනාට්‍ය වන්ගණයට ප්‍රවිශ්ට වූ ඒ හාක්මිය දදරුවෝ! නෑදෑයෝ! ඉරපායා කෙම්මුර ඇතුළු තිෙෙනනාට්‍යෝ රැසක කළ රන්ගණය ඔස්සේ මෙරටස්ුවහසක් පපේක්ෂකයන්ගේ හදවත් දිනාගත්තා. මුර ෙිලානා්ටිමෙනුවෙන් ඉදහස්දික වසරේදී. හොඳම නිෙළිය උදසා වූ ජනාධිපති සම්මානේෙන්ද ඒ මාාත්මිය පිදුම් ලැබවා. ප්‍රවීන වංගෙන ශිල්පිණි අභාප්තාප්ත, මියරි සමර්සිංග මාහත්මියගේ දේහයට අවස්සන් ගෞරප දැක්වීමට කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්්ප සිටින ආකාරය දැකකත හැකි වුණා. මවරයක්ක්කා හැමදාම හොඳම මිතුරිය හමෝගේ මාදරේදිනාගත්ත ප්‍රේක්ෂකයගේ අදරේදිනා ගත්තා. එකන වේදිකා වසිනමාවටෙලි නාටීමේ හැමිකරමයිකරපු සේවය මයිතන සදාාකාලිකයි. අප ඉතා සමීපමිතරු විතර වුණ ඇතරම යට නිවන්සුව ප්‍රාත්තනා කරන ජීවන වංග මඩලට සමුඳන් මේ ප්‍රවීන වංගෙන ශිල්පිනියගේ අවසන් කටයුතු. බොරැල්ල පොදු සුසාහන භූමේදී සිදුකෙරුණේ ලක්ෂ සංඛ්‍යාත පසික ජන හදවත් සංවේකයට පත්කරමින්. භාප්ගප්ත මෙවරි සමරසිංහ ප්‍රවීන කලාශිල්පිනය වෙනුවෙන් ස්වාධීන රුපවාහිනී මාධ්‍යජාලයේ සාතිශ්‍යය සන්වේගය. ලෝකෙක් කොහේ ගියත් ශ්‍රීලාංකිකයෝ අපේ අභිමානය ලෝකෙ හමුවේ පෙන්වෙනවා. අන්නේ වගේ තවත් චරිතයක් ගැනයි අපි දැන් ඔබට කියන්නේ. එතමයි ඔස්ට්‍රලයා කැන්බරා ප්‍රාන්තේ විශ්විද්‍යාල ප්‍රවේශය සඳහා පැවති විභාහගෙන් වැඩිම ලකුණු ලබාගත් රනුෂනාණයක් කාර. කැන්බරා ප්‍රාන්තයේ පදංචි රනුෂ මෙම ඉහළ දක්ෂතාව ප්‍රදර්ශනය කළේ එම පාන්තේ විශ්වවිද්‍යාල ප්‍රවේශ විවාාගයෙන් සයට අනු නවෑදර්ශම නව්‍යයි පාක ලකුණු ප්‍රතිශතයක් ලබාගැනිීමින්, වෛද විද්‍යාල ප්‍රේශ වෙනුවෙන් පවත්තුන ලබන සාෑනික යෝගත පරික්ෂයනුත් වැඩිම ලකුණු ලබාගත්තේ රනුෂ්‍ය නායක් කාරයි. මෙම සිදවාගේ විෂිෂ්ට දක්ෂාව ඇගේීමම වැෙනුවෙන් උත්සවයක් කැනමරහහිදී පැත්වන ශ්‍රීලාංකයන් සනධනකරති වූ එ ත්සේට ඔස්්‍රලියාවේ ශ්‍ර ලංකා නියෝජ්ජමහකම රි සනර දිසානායකමහතාතු පිරික්ද සහභාගී වනාා. ඔම හැමෝටම කියන්නේ මහන්සවී පාඩාන් කිරීමෙන් ලැබෙන ජයග්‍රහණය මටවාගේම සියලු ශ්‍රී ලංකාගේ ජයග්‍රහණයක් කියලා රජේ රෝහල් සඳහා අවශ්‍යගෝස් සලු සල ඔසේ ලබාතිම සඳහා කිවසුමත් අත්සන් තැබීම අද පරවරවය සිදු කෙරුණා. ඒ බතික් අත්‍යන්ත්‍රරෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රජ්‍ය අමාතංශතේයේ. දව කිවිසුමඇතේ දේශය ශල්ලෙ ගෝස් නිෂ්පාදකැන් දෙරිකැන්වීම සිදුවන බව රජච්‍ය අමාතය මහචාරි චන්න්නජයසුමට මහතා මෙහිදී සඳහන් කලා රාජ්චමතය දෑසිරිජයසක හතාද මෙහිද අදහස් තැක්වවා. වාර්ශිකව රුපියල් මිලියන හත් සිය හත්තඇවක් පමණ වැයවෙන අපිට ශල්ලේ ගෝස් මිලදී ගනීම සඳ. වාර්ශික අවශ්‍යතාව ශල්ලෙ ගෝස් මීටර්, මිලියන මේ ප්‍රමාණය ක්‍රමවත්ව විදිහට සලු සලා අතනයත් සමඟ එකතු වෙලා කරන්න අප කල්පනාව. ඒ වෙනුවෙන් එකඟතාවකට තමයි අද එ මුුණේ දේශය නි්පාධකය ආරක්ෂකකිරීම දේශ නිපාදන දි ගැන්ීම වැ පිල්ි ද කරු. අදවෙනකොට අපි ලංකාවේ ශල්ලි ගෝස් කෝටි තුනක විතර අවශ්‍ය කරන මීට්‍ර සංඛාව මිියන හත්සේ පන සතරකට වැඩි ප්‍රමාණයක් මුදලක් ලංකාවේ විිවිධ ප්‍රදේශවලට යනක නිවැරදිවලබලදේ. නිෂ්පාදගය හාරසිය හැටය එකක් විදරන්න.ඉතාම අනර්ග ගෝස් ප්‍රමාණයක් ලංකාවේ තිය රෝහල්වට ලබාදීම ක්‍රියාවල පා අරම්භ කරන ගීසාතයේ යාපනේ ගියා යපනේ තියෙන සියලුම රෝහල් වලට අවශ්‍ය කරන ද්‍රව්වේ නිෂ්පාදනය කරන්නේ යාපනේෂකරම පාර්තුමේ ඒ එක ලොක ගෞරව කොන්ටත් නිශපාය කරනට වි. ල්ලමක්දැන් ඇතුවෙලා තිබෙන ඒ ප්‍රදේශවල තියන රෝහල් වට අශ්‍ය කරන සැපයුම් ටික අපි ඒ ප්‍රදේශවලින්ම ගන්න පුළුවන් වැඩ පිල්ල අපට ඉතාම ක්‍රමාණුකුළල සකරන්න පුළුවන්. ස්වතින් රෝපහිනි ප්‍රෝ්ති තුළින් අදට අපි සමුගෙන යනවා. ඔබට සවදායි රත්වයක් ආයපුුවන්.